සුබ දවසක් හැමෝටම. අද තරමක බරපතල මාතෘකාවක් තමයි තෝරගෙන තියෙන්නේ. බොහෝ දෙනෙක් කතා කරන්න කියලා ඉල්ලපු එකක්. ඒ තමයි මේ අපි දන්න අතිවිශාල විශ්වය ඉබේ බිහි වුණාද නැත්නම් කවුරු හරි මැව්වද කියන කාරණේ ගැන. හරියටම බැලුවොත් මේ 21 වෙනි සියවසේ අපි කතා කළ යුතු දේවල් නෙවෙයි මේවා. නමුත් මෙවැනි ප්‍රශ්න ලෝකෙ තියෙනවා. ඉතින් අපිත් ඒවා විමසලා බලන එක කිසිම වැරද්දක් නැහැ. දැන් මේ ප්‍රශ්නේ පොඩ්ඩක් පැත්තකට තියලා විශ්වය ගැන පොඩි හැඳින්වීමක් කරගත්තොත් අපි දන්න දේවල් ටිකක් තමයි විශ්වය අති විශාලයි. හරියටම කියනවා නම් අපිට හිතා ගන්නවත් බැරි තරම් විශාලයි. මේ සම්බන්ධව වීඩියෝකුත් කලින් කරලා තියෙනවා. වැඩිදුර දෝසඳා එක බලන්න පුළුවන්. මේ විශාල විශ්වයේ අඳුම තරමේ කොනක් කොහෙද තියෙන්නේ කියලාවත් අපිට හොයාගන්න බෑ. ඒක ඇත්තම විද්‍යාවේ වරදක් නෙවෙයි. අපිට ඒක කරන්න බැරි විශ්වය අති විශාලත්වය නිසාම තමයි. මොකද තාරකා විද්‍යාව අනුව විශ්වය අවුරුදු බිලියන 13.7ක් පරිදි. මේ කාල රාමුව ඇත්තටම හැදිලා තියෙන්නේ අපි දැනට දකින්න පුළුවන් දුරම වස්තුව හා විශ්වයේ ප්‍රසාරණයේ වේගය ගණනය කරලා. ඒ කියන්නේ වර්තමාන මතය අනුව විශ්වය බිහි වෙනවා මීට අවුරුදු 13.7කට කලින්. මේ විශ්වයේ බිහිවීම. හැබැයි විශ්වයේ ප්‍රසාරණය නිසා අපිට අද දකින්න පුළුවන් සම්පූර්ණ විශ්වය එහෙම නැත්නම් ඔබ්සර්වබල් යුනිවර්ස් එක විතරක් විශ්කම්භය ආලෝක වර්ෂ බිලියන 93ක් වෙනවා. අති විශාල දුරක්. මේ ආලෝක වර්ෂ බිලියන 93ක දුරක් ඇත්තටම අපිට දකින්න බෑ. රේඩියස් එකෙන් ගත්තොත් ආලෝක වර්ෂ බිලියන 43ක් පමණ වෙනවා. ඒ කියන්නේ අපි අද දකින ඈතම වස්තුව එහෙම නැත්නම් චක්‍රාවාර්ය දැන් තියෙන්නේ ආලෝක වර්ෂ බිලියන 43ක දුරින් කියන එක. ඒකට හේතුව ඩාර්ක් එනර්ජි නිසා සිදු වෙන විශ්ව ප්‍රසාරණය. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා මේ සරල සාරාංශය. මම කලින් වීඩියෝස් වල කතා කරලා තියෙන නිසා නැවත පූර්ණ පැහැදිලි කිරීමකට යන්නේ නැහැ. හැබැයි මෙතනදී ලොකුම ප්‍රශ්නේ තමයි විශ්වය කොච්චර විශාල වුණත් කොච්චර චක්‍රාවාට තිබුණත් අනිවාර්යයෙන්ම මුල් බිහිවීමක් තිබිය යුතුයි කියන දේ. වෙනත් විදිහකින් කිව්වොත් අපේ පෘථිවිය ඇතුලේ සෞර ග්‍රහ මණ්ඩලය ඇතුලේ චක්‍රාවාට ඇතුලේ අපි දකින සියලුම වස්තුන් වල පටන් ගැනීමක් තියෙනවා. ග්‍රහ ලෝකයක් තාරකාවක් එහෙම නැත්නම් බ්ලැක් හෝල් එකක් ගත්තත් අනිවාර්ය පටන් ගැනීමක් තියෙනවා. එහෙම බැලුවම මේ සියලුම වස්තුන් අන්තර්ගත විශ්වයේ මුල් පටන් ගැනීමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මේක තමයි අද අපේ මාතෘකාවට අදාළ ප්‍රශ්න. විශේෂයෙන්ම මේ විශ්වය ඉබේ බිහි වුණාද එහෙම නැත්නම් කවුරු හරි සල්ව බරදාරී දෙවියෙක් විසින් මැව්වද කියන ප්‍රශ්න. මුලින්ම විද්‍යාපත්‍රය ගියොත් තාරකා විද්‍යාවට අනුව මතගණනාවක්ම තියෙනවා මේ විශ්වයේ බිහිවීම සම්බන්ධයෙන්. ඒ සියලුම මතවලුත් වඩාත්ම පිළිගත් ප්‍රසිද්ධම මතය තමයි අපි කවුරුත් හොඳින් අහලා තියෙන Big Bang theory එක. 1920 දී බෙල්ජියම් කතෝලික පූජකවරයෙකු වගේම තාරකා විද්‍යාචාර්යනුකු ජෝර්ජ් ලෙමැන්ට්‍රි විසින් තමයි මුලින්ම මේ Big Bang theory සම්බන්ධයෙන් අදහස ඉදිරිපත් කරන්නේ. පස්සේ 1929 දී තාරකා විද්‍යාචාර්යින් හබල් විසින් විශ්වයේ ප්‍රසාරණය වෙන බව සොයා ගැනීමත් 1960 දී කොස්මික් මයික්‍රෝවේව් බෑග්‍රවුන්ඩ් රේඩියේෂන් සොයා ගැනීමත් සමගම මේ තීරණයට විශාල සහයෝගයක් වුණා. කවුරු හරි හිතනවා නම් මේක එක විද්‍යාඥයෙකුගේ මතයක් පමණයි කියලා, ඒක එහෙම නෙවෙයි. විවිධ සොයා ගැනීම් යටතේ තමයි Big Bang theory අද දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. දැන් මෙන්න මේ විශ්වයේ ප්‍රසාරණය වීම සොයා ගැනීම සමග විද්‍යාඥයන්ට හැකියාව ලැබෙනවා චක්‍රාවාට එකිනෙකට ඈත් වෙන වේගය ගණනය කරන්න. මුල්ම කාලයේදී එඩ්වින් හබල් ඇතනම හිතුවේ මේ විශ්වයේ ප්‍රසාරණය වෙන වේගය සමග ඒ ප්‍රසාරණය වෙන වස්තුන් නැවත එක තැනකට ගත්තොත් විශ්වය ආරම්භයේ සිදු වෙලා තියෙන්නේ මීට අවුරුදු බිලියන 2ක් හෝ 3කට පෙර වෙන්න පුළුවන් කියන දේ. හැබැයි මෙතනදී ඒ කාලේ භූවිද්‍යාඥයන්ගේ මතයක් සමග ගැටලු ආවා. මොකද ඒ වෙනකොට ජියොලොජිස්ට්ලා දැනගෙන හිටියා පෘථිවිය අවුරුදු බිලියන 3ක් හෝ 4ක් පැරණි බව. ඒක එහෙමනම් විශ්ව වස්තුන් තියෙන විශ්වයට වඩා පෘථිවිය කිසිසේත්ම පැරණි වෙන්න විදිහක් නැහැ. පස්සේ 1950 දී මේ ප්‍රශ්නෙට නව සොයා ගැනීම සමග උත්තරයක් ලැබුණා. ඒ තමයි විශ්වය ආසන්න වශයෙන් අවුරුදු බිලියන 10 20 අතර පැරණි වී හැකි කියන බව. දැන් අද වෙනකොට අපි සතුව තියෙන දත්ත අනුව අපි දන්නවා විශ්වය අවුරුදු බිලියන 13.7ක් හෝ 13.8ක් පැරණි බව. මේ සම්බන්ධව අලුත් තොරතුරු ඉදිරියේදී ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් සොයා ගැනීමි. ඉතින් ඒ සම්බන්ධවත් අපි අවධානයෙන් ඉන්න ඕනි. ඊළඟ ප්‍රශ්නේ තමයි
විශ්වය බිහිවෙන අවස්ථාවේදී අදාළ මුල්ම පොයින්ට් එක මෙතනදී අපිට වස්තුවක් කියලා කියන්න බෑ මොකද විශ්වය බිහිවෙන කලින් වස්තුවක් තියෙන විදිහක් නැති නිසා මේ ස්ථානය අපිට හිතාගත නොහැකි තරම් කුඩයි ඒ කියන්නේ සාමාන්‍ය ඇටොම් එකක විශාලත්වයනොත් බිලියනෙකුණු බිලියනක් තරම් කුඩයි හැබැයි මේ ස්ථානය කොච්චර කුඩා වුණත් අතිශයම ඩෙන්ස් ස්ථානයක් විද්‍යාඥයන් විශ්වාස කරනවා මේ කුඩා ස්ථානයේ ෆන්ඩමෙන්ටල් ෆෝසස් හතර ඒ කියන්නේ ග්‍රැවිටි ඉලෙක්ට්‍රොමැග්නටිසම් වීක් හා ස්ට්‍රොง ෆෝසස් නැත්නම් බලයන් එක තනි ස්ථානයක එකට තිබුණු බව නමුත් අපේ වර්තමාන තියරි තාම පැහැදිලි කරලා නැහැ කොහොමද මේ ෆෝසස් හතර එක තනි ස්ථානයක තියෙන්නේ කියන එක ගැන මේක ගැන හරියටම දැනගන්න නම් අපිට ග්‍රැවිටි කොහොමද වැඩ කරන්නේ කියන එක පරමාණුක ලෙවල් එකකින් අධ්‍යයනය කරන්න වෙනවා තාම ඒ සම්බන්ධ අපි හරියටම දන්නේ නැහැ දැන් මේ තනි අතිශයම ඩෙන්ස් ස්ථානය තමයි එක් අවස්ථාවකදී තප්පරයනුත් කුඩා කොටසකදී ක්වොන්ටම් ෆ්ලක්චුවේෂන් නිසා විසිරලා ගිහිල්ලා ඊට පස්සේ ඉන්ෆ්ලේෂන් ඊට පස්සේ කූල් ඩවුන් පියවරවල වලින් අද තියෙන විශ්වය දක්වා මැටර්ස් නිර්මාණය වෙලා තියෙනවා මෙතනින් එහාට මම කලින් වීඩියෝස් වල කතා කරලා තියෙන නිසා කියන්න යන්නේ නැහැ වීඩියෝ එක දිග වැඩි වෙන නිසා සහ මාතෘකාවෙන් පිට යන නිසා මගේ කලින් වීඩියෝස් තියෙනවා ඔයාලට ඒවා බලන්න පුළුවන් විශ්වයේ බිහිවීම සම්බන්ධයෙන් මම ඉතා හොඳින් පැහැදිලි කරලා තියෙනවා හරි දැන් මෙන්න මෙහෙම තමයි විද්‍යාව විශ්වාස කරන්නේ සාක්ෂි සාධක හොයාගෙන තියෙන විශ්වයේ බිහිවීම සම්බන්ධයෙන් තවත් අපිට හොයාගන්න බැරි වුණු කරුණු කාරණා රසක් තියෙනවා නමුත් මේ හා සමාන යම් කිසි දෙයක් වෙලා තියෙන බව කියන්න මේ වෙනකොටත් අපිට අවශ්‍ය විද්‍යාත්මක දත්ත තියෙනවා ඒක නිසා විද්‍යා කමියුනිටි එක තුළ මේ ගැන තර්ක කරන්න දෙයක් නැහැ වෙන අලුත් ලොජිකල් මතයක් නැත්තම් දැන් අනිත් ප්‍රශ්න ටික ඒ කියන්නේ විශ්වය ස්වභාවික බිහිවීමක් නැතුව දෙවියෙක් මැව්වා කියලා හිතුවොත් අපි කොහොමද ඒකට උත්තර දෙන්නේ ඔක අපිට මෙන්න මෙහෙම ආරම්භ කරන්න පුළුවන් දෙවියෙක් විශ්වය මැව්වා කියන්නේ ඒක තේරුම තමයි අපි මේ අභ්‍යවකාශයේ දකින සියලුම චක්‍රාවාට නොපෙනෙන ඩාර්ක් එනර්ජි ඩාර්ක් මැටර්ස් ඇතුළු සම්පූර්ණ විශ්වයට කලින් යම්කිසි මැවීමේ හැකියාවක් තියෙන අති ප්‍රබල බලයක් සහිත ජීවියෙක් හෝ යම්කිසි පුද්ගලයෙක් හිටියා කියන එක මෙතන තියෙන ගැටලුව තමයි කොහොමද විශ්වය මැව්ව කියන අය මේ විශ්වයේ බිහිවීමට කලින් හිටිය කියන දෙවියාගේ බිහිවීම විස්තර කරන්න කියන එක මොකද දෙවියාට යම්කිසි අවස්ථාවක බිහිවීමක් තියෙන්න ඕනි කවුරුවත් කියනවා නම් එහෙම නැහැ දෙවියා සදාකාලික කියලා එක පටපල් බොරුවක් එහෙම නැත්නම් ගැඹුරු ප්‍රශ්නයකට ලේසියෙන්ම ගැළවිලා යන දෙන උත්තරය දැන් මේක මම සමහර අයගෙන් අහපෝ මට ලැබිලා තියෙන උත්තරේ තමයි සර්ව බලධාරි දෙවිය කියන්නේ මහ බලකතු පුද්ගලෙක් ඔහුගේ පැවැත්ම පිළිබඳව අපි ප්‍රශ්න නොකළ යුතු බව. ඒ කියන්නේ එහෙම දෙවියෙක් ඉන්නවා කියලා කවුරු හරි ඉතිහාසයේදී ගොතපු කතාව කිසිම එවිඩන්ස් එකක් නැතුව වුණත් දෙවියාට බය අපි පිළිගත යුතුයි කියන එක තමයි ඔවුන්ගේ මතය වෙලා තියෙන්නේ. අනික ওই දෙවියාගේ බිහිවීම හෝ පැවැත්ම විස්තර කරන්න බැරි නම් එතනින් එහාට අපිට ඒ දෙවියාගේ අනුකුත් මැවීම හෝ බලයන් ගැන කතා කළ වැඩක් නැහැ. මොකද ස්වභාවික විශ්වයේ ආරම්භය ගැන 100ක් හරියටම කියන්න බැරි ප්‍රශ්නයක් වර්තමාන විද්‍යාවට තියෙනවා. ඒක අතන වෙලා තියෙන අපේ විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව එවැන දෙවන්ත පරීක්ෂණ කරන්න තරම් තාම දියුණු මට්ටමක නැතිවීම මිසක් දෙවියන්ගේ සම්බන්ධයක් නිසා නෙවෙයි. සමහර තව අවුරුදු 500ක් උතර යද්දී අපි අද දන්න තොරතුරු වලට වඩා විශ්වයේ බිහිවීම සම්බන්ධ තවත් විශාල වැදගත් තොරතුරු අලුත් තාක්ෂණයත් එක්ක සොයාගනි. ඒ වගේම මේ මැව්ව කියන අයට කිසිම හැකියාවක් නැහැ විද්‍යාවෙන් පිළිගන්න තියරි බොරු කියලා කියන්න. මොකද දෙවියාගේ මැවීමට වඩා ලොජිකල් ඕනතරම් සපෝර්ටිව් සාධක තියෙන බිග් බෑන් තියරි එක. දැන් ඔය දෙවියා කියන දේ අද වෙනකන් කවුරුත් දැකලත් නැහෙනි. සත්‍ය වශයෙන් ඉන්නවද නැද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. ඇත්තම කිව්වොත් සමාජයට ඔය කතාව ඇවිල්ලා තියෙන්නේ ඉතිහාසයේ ලියවුණු පැරණි සුරංගනා කතා පොත්වලින්. එව තමයි හිස් මුදුනින් අද වෙනකම් පිළිගන්නේ. මම දන්නවා මේව හැමෝම විශ්වාස කරන්නේ නැහැ. එක්තරා කොටසක් තමයි විශ්වාස කරන්නේ. දැන් මම කලින් වීඩියෝ එකේ කතා කරපු ලෝකෙ පැතලී කියන මාතෘකාව වගේම තමයි මේ මාතෘකාව. අනෙක් අතට මේ දෙවියන් කියන දේ සමාජයට එන්නේ පුරාණ ශිෂ්ටාචාරවලදී හරි අපූර්ව විදිහට. මොකද
ඒ කාලවලත් අද වගේම දැනුම කුතුහල තිබ පුද්ගලයෝ හිටියා. මේ අය සමාජයේ පිළිගත් උසස් කියලා හිතාගෙන හිටපු අයගෙන් තමන්ට ඇතිවන ප්‍රශ්න පිළිබඳව අහනකොට ඒ ප්‍රශ්න වලට දෙන්න උත්තර නැති වුණාම තමයි සාමාන්‍යයෙන් අතිශය බලවත් දෙවියෙක් විසින් කළ මැවීමක් කියලා පැත්තකට ළඟ බේර ගැනීම සිද්ධ වුණේ. මොකද එහෙම කිව්වම එදිරින් එහාට නැවත ප්‍රශ්න අහන්නේ නැති බව ඒ පුද්ගලයන් දැන ඉන්නේ ඇති. මොකද අද තියෙන සමාජ ක්‍රමයේ නිවේදනය දා තිබ්බි ඉන්කා ඊජිප්ත් සුමේරියන් අතුළු ප්‍රසිද්ධ ශිෂ්ටාචාර රැසක් ගත්තා. දිව්‍යයන් කියන දෙයට විශාල මූලිකත්වයක් තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙන දේ තමයි තමන් නොදන්න දේවල් වලට උත්තර දිව්‍යයන් ගාව පමණක් තියෙනවා කියලා මිනිසා තමන්ගේ මනසින්ම මවා ගැනීම. එතකොට වෙන්නේ තමන්ගේ ප්‍රශ්නයට සැබෑවටම උත්තරයක් නැතත් මනසින් උත්තරයක් ලැබුණා කියලා සැනසීමක් ලැබීම. මේ ක්‍රමය තමයි අවුරුදු දහස් ගණනක් තිස්සේ විවිධ වෙනස්කම් වලට ලක්වෙවි අද දක්වා ඇවිල්ලා තියෙන. ඒක නිසා නූතන මිනිසා පවා බයයි මේ කියන බලවත් දෙවියාට ඒකව කතා කරන්න. ඒක ඇත්තටම සමාජයෙන් හැදිලා තියෙන දෙයක්. ඒක නිසා මේ ප්‍රශ්නයේදී විශ්වය මැවීමකට වඩා ස්වභාවික බිහිවීම කියන දේ පිළිගන්න එක 100%ක් ලොජිකල් කියලා ඕනෑමකට වැටහෙන්න ඕන. එම නැතුව මැව්වා කියලා කවුරු හරි තවදුරටත් හිතාගෙන ඉන්නවා නම් අන්න එතන ඔහුගේ තියෙන බුද්ධිය සම්බන්ධ ගැටලුව. ඔබට කවුරු හරි කිව්වොත් විශ්වය ස්වභාවික බිහිවෙන්නේ දෙවියෙක් විසින් මැව්වා කියලා කෙලින්ම උත්තර දෙන්න මවපු කෙනාගේ බිහිවීම විස්තර කරොත් මමත් පිළිගන්න එහෙම බැරනම් අපි මේ විද්‍යාවෙන් දැනට දන්න තීරිය හොඳම ඇති කියලා. මොකද ඔය දෙවියාට මුළු විශ්වයක් මවන්න තරම් විශාල බලයක් තියෙනවනම් එක එක මැසෙන්ජර්වරු එවන්න අවශ්‍ය නැහැ ජනතාවට ඒක ඔප්පු කරන්න. තප්පරයක් අරගෙන විශාල නගරයකට බැහැලා වැඩකට ටිකක් පෙන්නුවනම් මිනිස්සු බේම පිළිගන්නවා කතාව ඇත්ත කියලා. අද වෙනකන් එහෙම වෙලා නැහැ. කවදාවත් වෙන්නේත් නැහැ. හේතුව මේ සල්ව බරදාරී දේව කතාව කියන්නේ තවත් අමූලික බොරුවක්. ඊටත් වඩා ලස්සනම දේ තමයි ඔය දෙවියාට පෘථිවියට බැහැලා හොරෙන් ළමයි හදන්න පුළුවන්. හැබැයි ජනතාව ඉස්සරහ පිළිගන්න තමයි බැරි. එහෙම නේද? ඉතින් අද වීඩියෝ එක මෙතනින් අවසానයි. මේ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, වීඩියෝ එක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ නරඹපු හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු අදට මම ගිහිල්ලා නම් හැමෝටම සුබ දවසක්. අයිබෝවන්.